සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාමත් මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ අපේ ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුකෙන් දේශනා කරවදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට ඒ ප්‍රඥානාලිකාව තුරින් ලෝකීය පුරා විසිරවා හරින ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනයක් ඒ දායකත්වයේ ගත්තේ සුභසාධක මහවත රැව්වල පන්නිපිටියේ පදිංචි ආර්.එම්. බණ්ඩාරනායක මහතා සායම මහත්මිය දියණිය සහ පුතණුවන් විසින් ආරමුණ මීට වසර 31කට පෙර හදිස්සි අනතුරකින් පරලොව සැපත් එච්.එම්. ඒ මණික්කාමි ආදරණීය මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා එතුමියගේ පරලොව ජීවිතය සුගතිගාමි වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා වහවහ උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආර්.එම්. බණ්ඩාරනායක මහතාගේ පරලොව සපත් පියාණන් වන ආර්.එම්. හේරත් බණ්ඩා මහතාටත් එම මැතිණියගේ දෙමව්පියන් වන පරලොව සපත් එස්.ඒ. සියාතු බණ්ඩා පියාණන්ටත් යු.වි. කරුණාවති මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වී සසල දුක් කෙලවර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආර්.එම්. බණ්ඩාරනායක මහතාගේ සහම මැතිණියගේ පරලොව සපත් සහෝදර සහෝදරයන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා දායකත්වයේ දරූ මෙම දෙපළගේ සුජීවත්ව සිටින සියලුම සහෝදර සහෝදරයන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ටත් මෙම ධර්මදේශනය ශ්‍රවණය කර සියලු දෙනාට ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා ධර්ම මාර්ගය පූර්ණයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ අරමුණ ඇතුව මේ ධර්ම දේශනාවට දායකත්වයේ ගත්ත මාතෘකාව වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ ආනාපාන සති භාවනාව තුළින් සත්ත්ව විසුද්ධිය සමග විදර්ශනා ඥාන ලබා නාම රූප නිරෝධයක් ඒ අත්දැකීම මාතෘකාව තම ගැඹුරු කාරණයක් ආනාපාන සති භාවනාව සියලු බුදුරයන් වහන්සේලා බුදු වෙන්න ආරම්භ කළ භාවනාව ආනාපාන සති භාවනාවයි. මේ ලෝකේ යම් බුදුරෙක් උතුම් වූ සම්බෝධියට පත් වෙන්න ඒ වාඩි වෙලා ආරම්භ කරා නම් ඒ සියලු බුදුරයන් වහන්සේලා ආනාපාන සතියෙන් තමයි ආරම්භ කළේ. ඒක සියලු බුදුරයන් වහන්සේලාගේ චරිතයක්. ආනාපාන සති භාවනාව මූලික කරගෙන නිවන් මඟ කරා නිවැරදිව ගමන් කරන සූත්‍ර දේශනාවන් තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ විශේෂයි මේ සූත්‍රය ආනාපාන සතියෙන් ආරම්භ කරලා පිළිවෙලින් කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර ධර්මයන් කෙරෙහි සිත පිහිටවලා නිවැරදිව ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන ආකාරය මහා සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. සප්තමේ කියන්නේ සප්ත විසුද්ධිය සමග විදර්ශනා. ඒතර විසුද්ධි මාර්ගය. මාර්ග තියෙනවා කීපයක්. හැබැයි මොන මාර්ගයෙන්
ධර්මය පිළිබඳව පරීක්ෂණය සඳහා බැස්සත් ඕන තැනකින් බහින්න පුළුවන්. මේ ධර්ම සාගරයට බහින්න තොටවල් 61ක් තියෙනවා. සමතේ 40ක් තියෙනවා, විදර්ශනා 21ක් තියෙනවා. ඕන තැනකින් බහින්න. ඕන තොටකින් ඕන තොටුපළකින් බහින්න ගොඩ වෙන්න පුළුවන් නිවනින්. කමඨහන් 61ක් තියෙනවා. ඒ වගේම අභිධර්ම මාර්ගයත් එකත් එක මාර්ගයක්. සත්‍ත්‍ය බෝධිපාක්ෂික මාර්ගය, සතර සම්‍යප්ප්‍රදාන, සතර ඉද්ධිපාද, සතර සතිපට්ඨාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, අරියෂ්ටාංගික මාර්ගය එකත් නිවන් මඟ. පර සතර සතිපට්ඨාන එක නිවන් මඟ. ඒකයි නොයම් බික්ක මේ මඟ. හැබැයි මේ මොන පැත්තේ මොන විදියට බැස්සත් සතර සතිපට්ඨානයට එනවා. අන්තේ විසුද්ධි මාර්ගය. සුද්ධ කියන්නේ පිරිසිදුයි. විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුයි. ඒ පිරිසිදුව යන්න මගක් තියෙනවා. ඒ විසුද්ධි මාර්ගය සීල විසුද්ධි පළවෙනි එක. දෙවෙනි එක චිත්ත විසුද්ධිය. තුන්වෙනි එක දික්ක විසුද්ධිය. හතරවෙනි එක කාංකා විතරණ විසුද්ධි. පස්වෙනි එක මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි. හයවෙනි එක ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි. හත්වෙනි එක දර්ශන විසුද්ධි. ඥාන දර්ශන විසුද්ධිය. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දික්ක විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන හත සප්ත විසුද්ධි. ඒ විසුද්ධි මාර්ගය. මේ මාර්ගය මොන පැත්තෙන් මොන මාර්ගයෙන් ආවත් ඒ ගොඩ වෙන්නේ නිවනින්. දැන් මේ යහනේ සප්ත විසුද්ධිය සමග. ඉතින් සප්ත විසුද්ධිය දේශනා කරන්න පැයකින් නම් බැ. කෙටියෙන් තමයි දේශනා කරන්න වෙන්නේ. මේ ඥාන ලබ විදර්ශනා ඥාන. විදර්ශනා ඥාන පටන් ගන්න තුන්වෙනි විසුද්ධියේ ඉඳලා, දික්ටි විසුද්ධියේ ඉඳලා. එතකන් විදර්ශනා ඥාන නැහැ. එතකන් තියෙන්නේ සීලයයි සමාධියයි. සීල විසුද්ධි. පළමුවෙන් සීලයෙන් පිරිසිදු වෙන්න ඕනේ. මොකද සීලයක් රකින්නේ නැති, සීලයක් ආරක්ෂා කරන්නේ නැති කෙනෙකුට සමාධියක් ඇති කරගන්න බෑ. මේ ධර්ම මාර්ගයේ පදනම සීලයයි. එනිසා බුදුරජාණන් වහන්සේ සීල විසුද්ධිය පළමුවෙන් ගත්තා. අත්තිවාරම සීලයයි. අත්තිවාරම හොඳට දාගත්තොත් ඒ ගොඩනගන බිත්ති, ඒ ගොඩනැගිල්ල ශක්තිමත්. ඒ අත්තිවාරම දුර්වල නම්, පදනම දුර්වල නම් ඒ තුල ගොඩ නගන ගොඩනැගිලි බිත්ති අවදානම් කඩා වැටෙන්න පුළුවන්. කඩා වැටෙනවා. එහෙනම් පදනම අත්තිවාරම සීලයයි. එතකොට ප්‍රාතිමොක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිත සීලය ආදි වශයෙන් තියෙනවා සීල්. යමෙක් නිවැරදිව පන්සිල් රකින්නවා නම් ඒකත් ප්‍රමාණවත්. දැන් අපි දන්නා බුදුරජාණන් වහන්සේගේ කාලෙ ගත්තොත් ධර්මය අවබෝධ කරගෙන තමයි තුනුරුවන් සරණ ගියේ. අපි දැන් ඉස්ලාම් සීලයක පිළිපිටවලා ඉන්නවා. තුනුරුවන් සරණ යනවා. නමුත් එදා ධර්මය අවබෝධ කරගෙන තමයි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ. ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි තတိယံපි. ඒ ධර්මය අවබෝධ කරගෙන. හැබැයි අවබෝධය තුල ඒ කරපු ප්‍රකාශය ආයි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක නොවෙනස් එකක්. ඒ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම තුනුරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගියා. ඒ සීලේ නිවැරදිවම පිළිහිටියා. පන්සිල්.
පංචශීලය අරියකාන්ත ශීලයක් සෝවන් පුච්චලයාගේ තියෙන එක ලක්ෂණයක් අරියකාන්ත ශීලය අරිය කිවේ උසස් ශ්‍රේෂ්ඨ උතුම් කාන්ත කිවේ ලස්සන මනාප ශීලය කියන්නේ සංවර බව ඒ පංචශීල තර සෝවන්නේ සෝවන් පුච්චලයකට ඉතාමත්ම නිවැරදිව රකින ශීලයක් තමයි පංචශීල කියන එක. එනිසා තමයි අපි සෑම මොහොතක සෑම දෙයකටම කලින් පංචශීල දෙන්නේ. ශීලයේ හැබැයි දෙන පංචශීල්, එය ගන්න පංචශීල්, එය ආරක්ෂා කරනවා කියන පොරොන්දු වෙන ඒ ශීල් කඩන්න එපා. නොදෙනුවත් යම්කිසි අතපසු වීමකින් කැඩුනොත් ඒකට තියෙන ආයති සංවරය කියලා එකක් නැවත ඒක හදා ගන්න පුළුවන්. ඒ අනුව නැවත හදා ගන්නවා හදා ගන්න පුළුවන් කියලා නැවත නැවත කඩන්න බෑ. පුළුවන් තරම් දුරට නොකැඩෙන ආකාරයට ඒක ආරක්ෂා කරන්න දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඒ සීල විසුද්ධිය. චිත්ත විසුද්ධි කියන්නේ පංච නීවරණ ධර්මයන් සිත තුළ ක්‍රියාත්මක නොවන අවස්ථාව චිත්ත විසුද්ධියයි. සිතේ පාරිශුද්ධ භාවයයි. සිතේ පිරිසිදු භාවයයි. චිත්ත විසුද්ධි කියන්නේ චිත්ත කියන්නේ සිත. සුද්ධ කියන්නේ පිරිසිදුයි. විසුද්ධි හොඳටම පිරිසිදුයි. එහෙනම් සිත අපිරිසිදු කරන ධර්මයන් අපි අඳුනා ගන්න ඕනේ. සිත අපිරිසිදු කරන ධර්මයන් සිත තුළට ඇතුල් වෙන්න ඉඩ නොදෙන්න සිත රකින්න ඕනේ, ආරක්ෂා කර ගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන සිහිය. සිහිය නියුක්ත කෙනෙකුට සිත රකින්න පුළුවන්. සිත කිලිටි කරන ඒ පංච නීවරණ ධර්මයන් සිතට ඇතුල් වෙනකොටම සිතින් ඉවත්කරන එයාට හැකියාවක් ඇති කරගන්න ඕනේ. ඒ හැකියාව ඇති කළ දෙන්නේ සිහිය විසින්. සතිය. එනිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සතිපට්ඨානයක් ගැන. සිහිය පිහිටවන්න. සිහිය නුක්තවන්න. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ ධර්මතා පහ තමයි අපට සෑම තැනකදීම බාධා කෙරුවේ. මේ සංසාරය අනන්ත අප්‍රමාණ අපට කාමාවචර කුසලයටත් බාධා කෙරුවා. රූපාවචර කුසලයටත් බාධා කෙරුවා. අරූපාවචර කුසලයටත් බාධා කෙරුවා. ලෝකෝත්තර කුසලයටත් බාධා කළා. එනිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ පහට සිතට ඇතුල් වෙන්න දෙන්න මෙපා. හැබැයි ඇතුල් වෙනවා. හැබැයි ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙන අවස්ථාව දැනගන්න, අවස්ථාව දැකගන්න. ඒ අවස්ථාව දැනගෙන, අවස්ථාව දැකගෙන ඒ අවස්ථාවෙම යව අයින් කරන්න, බැහැර කරන්න. කාම වස්තුන් වලට ඇති කැමැත්ත කාමච්ඡන්දයයි. කාම කියන්නේ කැමැති. ත්‍රේ වස්තුන් වලට කැමති, ඒ කියන්නේ ඡන්දයයි. වස්තුන් වලට සිත කැමති තාක්කල් ඡන්දය තියෙනවා. එයි ඒ වස්තුන් නිසා අපි ආස්වාදයක් ලබනවා. සතුටක් සම්නසක් ලබනවා. ඒක නිසා වස්තු ලං කරගන්න. වස්තු ලං කරගත්තාම සිත කිලිටි කරනවා. සිත අපිරිසිදු කරනවා. සිත දෝෂ්‍ය කරනවා. ඒ ඡන්දේ. ඒ නීවරණේ කාම ඡන්දේ. එනිසා ගේදොර අවශ්‍යයි. ඉඩමත් අවශ්‍යයි. වාහනයකුත් තිබුණොත් ඒකත් හොඳයි. එදිනෙදා පරිහරණය සඳහා මුදලුත් අවශ්‍යයි. ගොඩාක් දෙනා ප්‍රිය කරනවා. සතර මහා ධාතුන්ගෙන් හැදුනත් ඒවා වෙන් කරලා තියෙනවා ලෝකයේ වටින දේවල් හැටියට. හැබැයි බුද්ධිමතා දකින්න ඒවා තවත් ශක්තියින් හතරක ක්‍රියාවක් හැටියටයි. ඒ තමයි රන් රිදී මුතුමෙණික්. ඒවා ලෝකයේ වටින දේවල් හැටියට පිළිගැනීමක් තියෙනවා. ඒවට කැමති වෙනවා. ඒ වගේම තමන්ගේ කුසින් විහිප කරපු තමන්ගෙන් ජාතක වෙච්ච දරුවෝ මගේ කියලා අල්ලන් ඉන්නවා. මට අයිති කියලා අල්ලන් ඉන්නවා. මනසෙන් හිර කරන් ඉන්නවා. එයාලට ඡන්දය තියෙනවා.
ඒ වස්තු. තොරේ අපි එදිනෙදා ආස කරන ප්‍රිය කරන වස්තුන්. ඒ වස්තුන් වලට කැමැත්ත තියෙන තාක්කල් චිත්තවිසුද්ධිය ඇති වෙන්නේ. සිතේ පාරිශුද්ධ භාවයක් ඇති වෙන්නේ. සිතේ පාරිශුද්ධ භාවය ඇති වෙන්න නම් ඒ කාමයට ඒ කැමති දේවල් වලට ඇති ඡන්දය සිතෙන් අයින් කරන්න වෙනවා. අයින් වෙනවා. කොහොමද අයින් වෙන්නේ? දැන් ආනාපාන සතිය ගැන අහන්නේ. අපි ඒ සියල්ල මනසෙන් අයින් කරලා සිත තියෙනවා හුස්ම ඇතුල් වෙනවා පිට වෙන ස්වභාවයට. ඒක කයේ සිදුවෙන ක්‍රියාවක්. අපි දැනුවත්ව සිද්ධ වෙනවා, නොදැනුවත් සිද්ධ වෙනවා, නිින්ද ගියා සිද්ධ වෙනවා. ඒක කයේ සිදුවෙන ක්‍රියාවක්. අපි ඒ ක්‍රියාවට ගන්නව සිත. හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව දැනගන්න. පිට වෙනකොට පිට වෙන බව දැනගන්න. වේගයෙන් හුස්ම ගන්නවා නම් වේගයෙන් හුස්ම ගන්න බව දැනගන්න. වේගයෙන් හුස්ම පිට වෙනවා නම් වේගයෙන් හුස්ම පිට වෙන බව දැනගන්න. කෙටියෙන් හුස්ම ගන්නවා නම් කෙටියෙන් හුස්ම ගන්න බව දැනගන්න. කෙටියෙන් හුස්ම පිට වෙනවා නම් කෙටියෙන් හුස්ම පිට වෙන බව දැනගන්න. එතකොට අර මම මුලින් සඳහන් කර කාම වස්තුන් පිළිබඳව සිතුවිලි නැහැ. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි එක සිතකට අරමුණු කරන්න පුරුවන් එක සිතුවිල්ලක් විතරයි. අරමුණු දෙකක් එකවර එක සිතට ගන්න බෑ. ඒක කාටවත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. කරන්න බෑ. එක අරමුණක් බැහැර කරන්න ඕනේ තව අරමුණකට සිත යොමු කරන්න. එහෙනම් අර කැමති වස්තුන් පිළිබඳව සිතුවිලි බැහැර වෙනවා ආස්වාස ප්‍රාස්වාස දෙකේ සිත තිබ්බ ගම. හැබැයි ටික වෙලාවක් යනකොට නැවත ඒවා මතක් වෙනවා නම් එතකොට ආනාපාන සති ඒ හුස්ම ඇතුල් වීම පිටවීම කියන ඒ සිතුවිල්ල නැහැ. අර කාමයන්ට තියෙන ඡන්දය නිසා ඒ වස්තුන් පිළිබඳව මෙනෙහි කරන්න සිත ගිහිල්ලා. එතකොට සිතේ සුද්ධ භාවයක් ඇති වෙන්නේ. පිරිසිදු භාවයක් ඇති වෙන්නේ. සිත අපිරිසිදුයි. අපිරිසිදු කරන්නේ නීවරණ. කාම ඡන්දය සිත අපිරිසිදු කරනවා. එහෙනම් අපි ආරක්ෂා කරගන්න එයාට සිතට ඇතුල් වෙන්න නොදී රකින්න ඕනේ. ආරක්ෂා කරන්න ඕනේ. ආරක්ෂා කරලා දෙන ආරක්ෂකෙක් ඉන්නවා. ඒ තමයි සතියේව සිහිය. එයාට පුළුවන්. එයා පෙන්වලා දෙනවා. එයා කියනවා. එයා හඳුන්වලා දෙනවා. ඔන්න කාමචන්දයක් ආව සිතට කියලා. ඔන්න සිත ගියා කලින් läගලා තිබුණු තැනකට ගියා. ඒ කැමති තැනකට සිත ගියා කියලා පෙන්වලා දෙනවා. ඒ සතියේව සිහියෙන්. එතකොට එයාට පුළුවන් ඒ ගිය තැනින් ආයෙන් අහකට අරගෙන අර ආනාපාන සතිය තුළට නැවත යොමු කරන්න. නැවත නැවත එහෙම කරන්න වෙනවා. නැවත නැවත එයා යනවා. ඒ යන්නේ එයාට පුරුදු තැනට. ඒ වස්තුන් එක්ක පැටලෙලා තිබ්බ මනස සිත. එයාට එතන තමයි එයාට පුරුදු තැන. ඒ පුරුදු තැන හින්දා පුරුදු තැනට එයා යනවා. ඒකෙන් ආරක්ෂා කරගන්න ඕනේ යන්ට නොදී. කාමච්ඡන්දයෙන් සිත ආරක්ෂා කරගන්න ඕනේ. ව්‍යාපාදයට පුරුදු තැනක්. අමනාපය තරහ එයාට හොඳට පුරුදු තැනක්. එයා එතනට යනවා. තමගේ ශරීරයේ පිළිබඳවත් යම් අවස්ථාවල අමනාපකම් ඇති වෙනවා. මොකද්ද මේ වදේ කියලා. එනවා. ඒ අමනාපය එයාට පුරුදුයි. ඒ පුරුදු තැනට එයා සිත යනවා. තරහ. ඒ නිසා තමයි නැවත නැවත ඒ තරහ සිතුවිලි එන්නේ. පුරුදු හින්දා. ඒව පුරුදු කරලා ඒව දිනු කරලා හින්දා සැනෙන් තරහ එනවා. ඇසින් දැක්ක රූපය අකමැති නම් තරහයි. කනින් අහපු ශබ්දය අමහිරි නම් තරහයි. නාසයට දැනුණු දේ ගන්ධය නම් අමනාපයි. දිවට දැනුනේ නීරසයක් නම් අකමැති අමනාපයි තරහයි. ශරීරයට දැනුණු පහස ඉතාමත්ම පිළිකුල් නම් අමනාපයි. අන්න තරහයි නේද? එයා සිත කිලිටි කරනවා. දැන් ආනාපාන සතිය තුළ සිත තියලා තියෙන කෙනෙකුට නිවැරදිව තියලා තිබ්බොත් එයාටත් එන්න බෑ එයාත් පැත්තකට වෙලා ඉඳී. ඒ කාලය තුළ ආස්වාස් ප්‍රාස්වාස කරන කාලය තුළ එයා බැහැරින් ඉන්නේ, ඈතින් ඉන්නේ. එයාට එන්න බෑ. ඇයි? සිතට ගන්න පුළුවන් එක අරමුණක් විතරයි. දැන් එක අරමුණක රඳවලා තියෙන.
එක අරමුණක නවත්තලා තියෙන්න. ඒ ආනාපාන සතිය තුල සිහිය ආනාපාන ඇතුල් වීම පිටවීම තුල සිහිය. ඒකට කියන ආනාපාන සතිය. එහෙනම් යත් ඇත්තකට වෙලා ඉන්න. තීන මිද්දේ. ඒ කියන්නේ සිත අකර්මන්නේ. සිත කියන බෑ කියලා. අනේ මට බෑ මේක කරන්න මේක මහ වදයන්නේ මේ සිත දුවනවනේ මෙයා එක එක දිහා යනවා මම මේ හදනවා පොඩ්ඩක් වෙලා එක තැනක තියාගන්න කොච්චර කරත් බෑනේ එයා කම්මැලි වෙනවා නෑක කරන්න පුළුවන් ඒකට වීරියක් ඕනි ඒකට ඕනකමක් ඕනි ඒකට උත්සාහයක් ඕනි ඒ කරුණු තියෙනවා නම් එයාට සිත නවත්තන්න පුළුවන් ඉතර කම්මැලි නෑ ඒ වීරිය යා කොහොම හරි රඳවනවා නවත්තනවා එක්ටෙන් කරනවා තීන මිද්ද උද්දච්ච කියන්නේ සිත ශරණයෙන් වික්ෂිප්ත වෙනවා ස්වභාවයට ගිය ගමන් ආපහු ගන්නවා සීය විසින් නැවත ආරම්භ වෙයි ආයෙත් තිනවා ආනාපාන සතිය තර චිත්ත විසුද්ධි කුකුච්ච විචිකිච්ඡා සැකය දුරු වේ ක්‍රමක්‍රමයෙන් හේතුඵල ධර්මයන් දකින්න සැකය දුරු වේ විචිකිච්ඡා වයින් වේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ ධර්මතා පහ සිතින් බැහැර වෙලා පවතුනොත් විනාඩියක් හරි ඒ විනාඩිය තුල සිත සමාධි විනාඩි දෙකක් තුල පැවතුනොත් විනාඩි දෙකක සිත සමාධි නීවරණ ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඒතොර සිත මෙහෙවන්න පුළුවන් බුදු ගුණ තුල මෙහෙවන්න පුළුවන් හැබැයි නීවරණ આવොත් සිත අපිරිසිදුයි සිත කිලිටි මෛත්‍රිය තුල සිත මෙහෙවන්න පුළුවන් මරණානුස්මෘතිය තුල සිත මෙහෙවන්න පුළුවන් අසුබේ පිළිබඳව සිත මෙහෙවන්න පුළුවන් කමඨහන් තියෙනවා 40 යෝන කමඨහනක සිත මෙහෙවන්න පුළුවන් හැබැයි මේ මෙහෙවනකොට අරපස් දෙනාගෙන් කෙනෙක් ඇතුල් වුණොත් සිත කිලිටි සිත අපිරිසිදුයි ඒතර සුද්ධ නැහැ විසුද්ධි නැහැ හොඳටම පිරිසිදු කොහොමත්ම පිරිසිදුනේ අපිරිසිදුයි. එහෙනම් පංච නීවරණ ධර්මයන් මේ තම කිටියෙන් කියන්නේ. එහෙනම් පංච නීවරණ ධර්මයන්ගෙන් ආරක්ෂා කිරීමම තමයි සිතේ සමාධිමත් භාවය. එතකොට හොඳට සිත බුදු ගුණ වන්න බුදු ගුණ මෛත්‍රිය වන්න මෛත්‍රිය කායගත සති වන්න කායගත සති මරණානුස්මෘතිය වන්න මරණානුස්මෘති පිළිකුල් භාවනාව ඕනම කමඨහනක් තුළ සිත හොඳට මෙහෙවන්න පතුරවන්න විසිරවන්න පුළුවන්. ඒ තුල සිත විසිරීම සිත වික්ෂිප්ත වීම නෙමෙයි. සිත වික්ෂිප්ත සිත විසිරීම අර පංච නීවරණ ධර්මයන් තුලයි. ඒ තුල සිත වික්ෂිප්ත වුණොත් ඒ තුල සිත ඒ ධර්ම පහ තුල සිත විසිරුණොත් සිත අපිරිසිදුයි. සිත කිලිටි. එහෙනම් පංච නීවරණ ධර්මයන්ගෙන් බැහැර වෙච්ච තැන සිත පිරිසිදුයි. ඒකට තමයි චිත්ත විසුද්ධි කියන්නේ. ඒකට කියන්නේ චිත්ත විසුද්ධි. සිතේ විසුද්ධි භාවය. ඒකට හොඳට දැනගන්න, හොඳට තේරුම් ගන්න අපිට කරන්න තියෙන්නේ පංච නීවරණ එක්කයි සටන් කරන්න තියෙන්නේ. ඇයි? ඒගොල්ලන් එළියේ හිටියට ඒගොල්ලන් කොයි වෙරහැලිය ඇතුළට එනවා. ඒ ඇතුළට එන වෙලාව, ඒ ඇතුළට එන අවස්ථාව අපි දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. කාමච්ඡන්දයක් ආවා. මෙයාට මං මගේ සිත තුළ ඉඩ නැහැ. එයව දාන එළියට ආයි ගන්න කමටහනකට ව්‍යාපාදයේ බලයි රින්ගන්නේ නෑ යාට මන් දෙන්නෙත් නෑ මගේ සිත තුළ එයාට ක්‍රියාත්මක වෙන්න එයාට සිතට ඇතුල් වෙන්න එයාට සිත තුළ වැඩෙන්න මං ඉඩ දෙන්නේ මං එයව දාන එළියට කමටහනේ සිත තියෙනවා මට ඒ අකර්මන්නේ බවක් අලස බවක් කම්මැලිකම නෑ මං එයාට ඉඩ දෙන්නෙත් නෑ මං වීරයෙන් යුක්තව කායික වීරයෙන් මානසික වීරයෙන් යුක්තව මම කමටහනේ සිත තියෙනවා. අන්න එතකොට යත් යනව පැත්තකට. ඒ තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච. එයත් බලන්නේ රින්ගණ්ඩෝකට. මොකද? එයාලගේ ලැබුම් මල සිතයි. සිත තුලයි ඒගොල්ලෝ ලැබුම් ගන්නෙ. එයාලා ඒ නිසා එතනට නැවත නැවත එනවා. නැවත නැවත එතනට රින්ගනවා. සතියෙන් නොඉන්න ඕනම කෙනෙකුට ඒ පස් දෙනා නිරන්තරයෙන් එනවා. සිහියෙන් ඉන්න පුච්චලයකට යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න පුච්චලයකට ඒ පස් දෙනාට ඇතුල් වෙන්න අපහසුයි අමාරුයි හොඳටම සිහිය බලවත් යෝනිසෝ මනසිකාරය බලවත් තිනවනම්
ඒගොල්ලන්ට ඈතටම වෙලා ඉන්න වෙනවා විචිකිච්ඡාව. එහෙනම් හොඳට දැනගන්න හොඳට තේරුම් ගන්න අපිට කරන්න තියෙන යුද්ධය අපිට කරන්න තියෙන සටන කායකවත් නෙමෙයි. නීවරණත් එක්කයි. එයාලත් එක්කයි. හැබැයි එයාලා ඉන්නේ මිත්‍ර වෙසින්. සතුරු වෙසින් නෙමෙයි ඉන්නේ. මිත්‍ර වෙසින් ඉන්නේ. මිත්‍ර වෙසින් එන සතුරා තමයි භයානක. සතුරු වෙසින් එන සතුරාව අඳුනගන්න පුළුවන් ඈතදී. මිත්‍ර වෙසින් එන හතුරා අඳුරගන්න අමාරුයි. ඇයි? එයා ඉන්නේ උදව් කරන මුවාවෙන්. උපකාර කරන මුවාවෙන්. එයාට සහයෝගයක් දෙන මුවාවෙන් ඉන්නේ. ඔය පස් දෙනාම. අන්න ඒක නිසා එයාලව හොඳට අඳුනගන්න ඕනේ. එයාලා ඉන්නේ හොඳකට නෙමෙයි. එයාලා ඉන්නේ යහපතකට නෙමෙයි. අපේ සිත කිලිටි කරන්න. සිත දුර්ෂ්‍ය කරන්න. සිත විනාශ කරන්න. එහෙනම් ඒ සිත පිරිසිදු වෙන්නේ නැහැ. ඒ සිත අපිරිසිදුයි. අපිරිසිදු සිත තුළ විසුද්ධියක් නැහැ. සුද්ධයක් නැහැ. සුද්ධ නම් විසුද්ධි නම් අර පස් දෙනාම එළියෙන් තියන්න ඕනේ. පුළුවන් තරම් හැකි තාක් දුරට එළියෙන් තියන්න. ඔක තදාංග වශයෙන් යටපත් වෙයි. ධ්‍යානයක් උපදවා ගත්ත කෙනෙකුට යම් කාලයකට අයින් කළා තියන්න පුළුවන්. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අනාගාමි පුච්චලෝ කාමච්ඡන්දේ කියන එක අවසන් කළා. නැවතයි හිතට ආවේ නැහැ. ඒක රහතන් වහන්සේලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ඒ සියලුම ධර්මයන් එකම ධර්මයක් අත්තේ අත්තන්ගේ සිත තුළ නැහැ. ඒ අත්තන්ගේ සිත විනාශ කෙරුවේ නැහැ. කරන්න බෑ. රහතන් වහන්සේලා පසේ බුදුවරයන් වහන්සේලා ලෞතර බුදුරජාණන් වහන්සේ පෘථග්ජන සිත් නිරන්තරයෙන් අපිරිසිදු කරනවා. එහෙනම් යාලා හොඳට අඳුනගෙන තේරුම් අරගෙන යාලා පිළිබඳව මන අවබෝධයක් ඇති කරගෙන ප්‍රදාංග වශයෙන් මුලින් යටපත් කරන්න. ධ්‍යානයක් මම කියනවා ධ්‍යාන උපදවට ගැටලුවක් නැහැ ප්‍රශ්නයක් නැහැ. කැමති කෙනෙකුට ධ්‍යාන උපදවන්න පුළුවන්. හැබැයි ධ්‍යානය ලෞකිකයි කියලා තේරුම් අරගෙන විදර්ශනාව පැත්තට හැරිලා ඒ ධ්‍යානයත් විදර්ශනාවට උපකාර කරගෙන විසුද්ධි මාර්ගයේ ගමන් කළොත් එයාට ගැටලුවක් වෙන්නේ. එම නැත්තං මේ සමාධිය උපකාර කරගෙන යා එක දිනු කරගෙන යා රූපාවචර රූපාවචර ධාන මට්ටමින් ගිහිල්ලා ධාන වලට ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දි ගන්නව නම් එයාට නිවන ඇත්තෙනවා. අපි මේ ධාන පාදක කරගන්නවා උපකාර කරගන්නවා විදර්ශනාවට. විදර්ශනාවට පාදක කරගන්නවා. ඒ නිසා මං කියනවා ඒක උපදවා ගත්තත් ගැටලුවක් නෑ. එව නැහැ කියලාත් ගැටලුවක් නෑ. අපි යන්නේ විසුද්ධි මාර්ගය. ත්‍රිගාවට තියෙන විසුද්ධිය තමයි දික්ටි විසුද්ධිය. දික්ටි කියන්නේ දකිනවා. විසුද්ධි. එතකොට වැරදියට දකිනවට පාවිච්චි කරනවා දික්ටි කියන වචනය. වැරදියට දකිනවට. මිත්‍යා දික්ටි කියලා කියනවා. දික්ටි කියලා කියනවා. සම්මා දික්ටි කියලා යම් තැනක කතා කරනවා නම් ඒක නිවැරදි දැක්මක්. එහෙනම් දික්ටි විසුද්ධි. දැකීම වඩාත්ම පිරිසිදුයි පාරිශුද්ධයි පිරිසිදුයි. ඒ කොහොමද? නාම රූප වශයෙන් ඉස්සෙල්ලා වෙන් කරගන්න ඕනේ. ඇයි? ලෝකෙ තියෙන්නේ කරුණු දෙකයි. මුළු විශ්වයම ක්‍රියාත්මක වෙන්නේ කරුණු දෙකයි. තවත් කරුණකට කරුණු තුනක් වශයෙන් තවත් එකකට මේ ලෝකේ යම් දෙයක් ඇතුළත් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් ශ්‍රී මුඛයේ නියම් වචනයක්. ඒක එහෙමමම තමයි. ඒක වෙනස් කරන්න ලෝකෙ කිසිම జగතෙකුට බෑ. තථාගතයන් වහන්සේ දේශනා කරේ සබ්බසෝ නාම රූපස්මි. මහණෙනි මම සියල්ල නාම රූප දෙක තුල පනවනවා. නාම කියන්නේ සිතහ සිත විදිවලට. රූප කිව්වේ රුප්පණේවත් වෙනස් වීමෙහිවත් සතර මහා ධාතුන්ගේ විකෘති භාවය. විකාර ස්වභාවය සතර මහා ධාතුන්ගේ විකාර ස්වභාවයට රූප කීවා. දැන් විකාර ස්වභාවයක් තියෙන රූපේ සතර මහා ධාතුන්ගේ විකාර ස්වභාවය ඒ රූපයයි. නාම කිව්වේ සිතහ සිතුවිලි. ඒක තථාගතයන් වහන්සේ පෙන්නනවා අභිධර්ම ක්‍රමයෙන් ගත්තොත් 89ක් සිත් 52ක් චෛතසික නාම ධර්ම. සූත්‍ර ක්‍රමයෙන් ගත්තොත්
පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා මනසිකාර පස්ස වේදනා සංඥා චේතනා ආදි වශයෙන් ඒකග්ගතා පස්ස වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වේදනා සංඥා සංස්කාර විඥාන වශයෙන් දේශනා කරනවා මෙන්න මේ ආකාරයට නාම ධර්මයන් විග්‍රහ කරන බුදුරජාණන් වහන්සේ අපට ඒක අවබෝධ කරගන්න පහසුවෙන් නාම රූප වෙන් කරගන්න අපි ගන්නවා මෙන්න මෙහෙම අපි යම් දෙයක් මෙනෙහි කරනවා අපි මෙනෙහි කරනවා අධ්‍යාත්මික ශරීරය තමන්ගේම ශරීරය අපි සිතින් සිහි කරනවා මෙනෙහි කරනවා කියන්නේ සිතින් සිහි කරනවා කෙස් කෙස්සයිති නාමයටද රූපයටද කියලා බලනවා කෙස්සයිති වෙන්නේ රූපයට එයි සතර මහ ධාතුන්ට කියන වචනයක් නේ රූප කිවි. ඒතර කෙස් නාම ධර්මයක් නෙමෙයි කෙස් රූප ධර්මයක්. හැබැයි කෙස් කියලා දැනගත්තේ සිතින් ඒ නිසා සිත නාම ධර්මයක්. කෙස් කියන්නේ රූප ධර්මයක්. ලොම් කියන්නේ රූප ධර්මයක්. ලොම් කියලා දැනගත්තේ සිතින් සිත නාම ධර්මයක්. නිය කියන්නේ රූප ධර්මයක්. සතර මහ ධාතුන්ගේ විකාර ස්වභාවය නිය කියන්නේ රූපයක්. ඒ පිළිබඳව දැනගත් සිත නාමයයි ඒ නාම ධර්මයක්. දත් කියන්නේ රූප ධර්මයක්. සතර මහ ධාතුන්ගේ විකාර ස්වභාවයක්. ඒ පිළිබඳව දැනගත් සිතින් සිත නාම ධර්මයක්. දැන් නාම රූප වෙන් කරගන්න ඉතාම පහසුයි. හොඳට අල්ලගන්න. නාමය මොකද්ද රූපය මොකද්ද කියලා. නාම රූප දෙකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. සම් කියන්නේ රූපයක්. සතර මහ ධාතුන්ගේ විකාර ස්වභාවය ඒ දැනගත්ත සිතින් නාමයේ සිත නාමයේ සිතින් ඕනේ මේ සියල්ල දැනගන්න සිතින් දැනගන්න දැනගන්න සිත නාමයේ මස් කියන්නේ රූප ධර්මයක් දැනගත්ත සිතින් ඒ නාම ධර්මයේ අන නාම රූප වශයෙන් වෙන් කරනවා මේ ලෝකයේ තියෙන ඕනම දෙයක් අරගෙන බලන්න කරුණු දෙක තුල ඇතුළත් කරන්න පුළුවන් මොන කරුණු දෙකද? නාමංච රූපංච. එක්ක නාමයට ඇතුල් කරන්න වෙනවා එක්ක රූපයට ඇතුල් කරන්න වෙනවා. වෙන ඇතුල් කරන්න ධර්මතාවයක් ලෝකයේ විශ්වයේ කොතනකවත් නැහැ. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා ඒවා රූපයට ඇතුල් කරන්නේ. ඔක්කොම රූප. ඒ සතර මහ ධාතුන්ගේ විකාර ස්වභාවයන්. ශබ්දේ කියන්නේ සතර මහ ධාතුන්ගේ විකාරයක්, විකාර ස්වභාවයක්. ඒ කියන්නේ විවිධාකාර ශබ්ද නැගන්නේ තර විවිධාකාරී ගන්ධයන් තියෙනවා. ඒ සතර මහා ධාතුන්ගේ විකාර ස්වභාවය. විකාරයක් කරන්නේ. රසයේ විවිධාකාරී රසයන් නිර්මාණය කරනවා. සතර මහා ධාතු. ඒකේ තියෙන විකාරයක්. පහස විවිධාකාරී පහස දැනෙනවා ශරීරයේට. ඒ සතර මහා ධාතුන්ගේ විකාර ස්වභාවය. ඒවා රූප. ඒ පිළිබඳව නිවැරදිව දැනගන්නේ සිතින් සිත නාම. සිත නාමයයි. අපි ඒ සඳහා තව හොඳට විග්‍රහ කරනවා. දොරවල් හයක් අරන් බලනවා නාමයට කීයක් දාන්න පුළුවන්ද රූපයට කීයක් දාන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දොරවල් හයක් තියෙනවා ශරීරයේ. ඇස කන නාසය දිව ශරීරයේ සිත. පහක් දාන්න පුළුවන් රූපයට. එයි සතර මහා ධාතුන්ගේ විකාරයක් තියෙන්නේ පහේම. ඇසෙයි, කනෙයි, නාසෙයි දිවේ ශරීරේ අනිත් එක මන ආයතනිය මනස ඒක නාම ධර්මයක්. ද්වාර හයක් ගත්තාම පහක් රූපයි. එකක් නාමයි. අරමුණු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. ධම්ම කියන තැන රූපයක් අරමුණු කළොත් ඒ රූපයයි. අරමුණු කළේ වේදනාවක් සංඥාවක් සංස්කාරයක් නම් ඒ නාමයයි. නාම රූප වෙන් කරගන්න. විඥාන වශයෙන් ගත්තොත් හයම නාම ධර්මයන්. චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, චිව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. හයම නාම ධර්මයන්. ස්පර්ශ ගත්තොත් හයම නාම ධර්මයන්. සංඥා ගත්තොත් හයම නාම ධර්මයන්. සංචේතනා ගත්තොත් හයම නාම ධර්මයන්. තණ්හා ගත්තොත් හයම නාම ධර්මයන්.
විතර්ක ගත්තොත් හයක් තියෙනවා රූප විතර්ක ශබ්ද විතර්ක ගන්ධ විතර්ක රස විතර්ක පොට්ටබ්බ විතක්ක ධම්ම විතක්ක විතර්ක කියන්නේ කල්පනා කරන නාම ධර්මයන් විචාර හයයි හයම නාම ධර්මයන් මෙන්න මේ ආදී වශයෙන් වෙන් කරගන්න නාම ධර්මයන් මොනවද රූප ධර්මයන් මොනවද පහ ඊට පස්සේ ගන්නවා අපි පහක් රූප වේදනා සංඥා සංකාර විඥාන වේදනා කියන්නේ නාම ධර්මයක් සිතට දැනෙන්නේ වේදනාව කය ශරීරේ උපකාර කරගත්තට දැනෙන්නේ සිතට නිසා වේදනාව නාම ධර්මයක් ස්පර්ශය නාම ධර්මයක් සංඥාව නාම ධර්මයක් සංස්කාරය නාම ධර්මයක් විඥානය නාම ධර්මයක් ඊට අපි පහට බෙදලා පරීක්ෂා කරලා බැලුවොත් නාම ධර්ම හතරයි රූප ධර්ම එකයි බුදුරජාණන් වහන්සේ ඔක ලස්සනට පැහැදිලි කරනවා මේ නාමය මම මගේ කියලා ගත්ත පුච්චලයට නාමය හතරකට බෙදලා පෙන්නනවා මම මගේ කියලා ගන්න බෑ නාමය තුල මුලා වෙච්ච පුච්චලයට නාමය මම කියලා ගත්ත පුච්චලයට නාමය හතරකට බෙදලා පෙන්නනවා ස්කන්ධ දේශනාවේදී ඒ වේදනා සංඥා සංකාර විඥාන නාමය හතරට බෙදලා පෙන්නනවා එතනදී ගත්තේ රූපස්කන්ධ එකකට ආයතන දේශනාව කලේ රූපස්කන්ධය මම කියලා ගත්ත පුච්චලයට ඒකෙන් මිදෙන්න පහකට බෙදලා පෙන්නනවා අසකන නාස්‍ය දිව ශරීරය පහට බෙදලා පෙන්නනවා රූපස්කන්ධය මම කියලා ගත්ත පුච්චලයට ඒ වැරදි දික්තියෙ මිදෙන්න ඒක වැරදි දික්තියක් රූපස්කන්ධය මම කියලා ගත්තොත් බෑ කොටස් පහකට බෙදුවා අසකන නාස්‍ය දිව ශරීරය ඉතර නාම රූප දෙකම එකට එකතු කළා අරගෙන මම කියලා දාගත්ත පුච්චලයට ඒකත් වැරදි දික්තියක් මේ දික්ටි විසුද්ධියේදී ඒ වැරදි දැකීම දුරු වෙන්න ඕනි. දික්තිය විසුද්ධි වෙන්න ඕනි. දැකීම වඩාත් පිරිසිදු වෙන්න ඕනි. ඒකට දික්ටි විසුද්ධි කියනවා. දික්තිය කියන්නේ දර්ශනය. දැකීම. විසුද්ධි සුද්ධ කියන්නේ පිරිසිදුයි විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුයි. නාම රූප දෙකම එකට එකතු කරලා මම කියලා වචනයක් තනි වචනයක් හදාගත්තා. ඒක වැරදි. එහෙම එකක් ලෝකේ නැහැ. මම කිව්වොත් වැරදි. මම නෙමෙයි කිව්වත් වැරදි. ඒ නාම රූප දෙකම එකට එකතු කළා මම කියලා දාගත්ත ඒ දික්තියෙන් මිදෙන්න බෙදනවා 18කට. එහෙන් කොටස් තුනක් පෙන්නනවා. මොකක්ද? ඇස බාහිර රූප දෙක නිසා හැදෙන සිත. කර්ණ තුනක එකතුවක් තියෙන්නේ එතන. කර්ණ තුනක ක්‍රියාවක් තියෙන්නේ. එතකොට මොන ක්‍රියාවටද මම කියන්නේ? චක්කු විඥාණයට මම කියනවාද රූපයට මම කියනවාද ඇසට මම කියනවාද බෑ කර්ණ තුන විවිධ වූ කර්ණ තුන ඇස කියන්නේ වෙන එකක් බාහිර රූප කියන්නේ වෙන එකක් චක්කු විඥාණය කියන්නේ වෙන එකක් චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු සෝත ධාතු ශබ්ද ධාතු සෝත විඥාන ධාතු කන බාහිර ශබ්ද දෙක නිසා හැදෙන සිත කර්ණ තුනයි එතන ඒ කර්ණ තුනේ මොන කර්ණටද මම කියන්නේ? කියන්න බෑ. ඒ කර්ණ උඩට නාම රූප දෙකම එකට එකතු කරලා මම කියලා දාගත්තා. ඒක දික්තියක්. නාසය ගන්ධය හා ඒ දෙක නිසා හැදෙන සිත කර්ණ තුනයි. නාසයට ගෝචර වෙන ගන්ධය දෙක නිසා හැදෙන සිතක් කර්ණ තුනයි. දිව රසය හා ඒ නිසා හැදෙන සිත චිව විඥානය. එතන කර්ණ තුනයි. ශරීරයේ පහස කාය විඥානය. එතන කර්ණ තුනයි. ඒකේ මොන කර්ණටද මම කියලා කියන්නේ? බෑ. මනස බාහිර අරමුණු දෙක නිසා හැදෙන සිත මනෝ විඥානය. එතනත් කර්ණ තුනයි. මොන කර්ණටද මම කියන්නේ? අන ඔය නාම රූප දෙකම එකට එකතු කළා මම කියලා දාගත්තා. ඒතර නාමය කියන නාමය මම කියලා ගත්ත පුච්චලයට ඒක හතරට බෙදලා පෙන්වනවා. නම කියන්නේ තනි වචනයක්. කෙනෙක් ගැන විතරයි. නෑ හතරකට බෙදලා පෙන්වනවා. රූපය මම කියලා දාගත්තේ දිට්ඨිය ගත්ත පුච්චලයට පහට බෙදලා පෙන්වනවා. ඇස කන නාසය දිව ශරීරය පහක් තියෙනවා. පහම රූපනේ. ඉතින් මොකේටද රූප කියන්නේ? මම කියන්නේ මොකේටද? කියන්න බෑ.
වෛස්කන්ධ දේශනාව ආයතන දේශනාව හා ධාතු දේශනාව තථාගතයන් වහන්සේ දේශනා කළ සියලු දික්ටි වලින් මිදෙන්න. එතන දික්ටි විසුද්ධි. ආයතන 12ට දාලා පෙන්නනවා. ධාතු 18ට දාලා පෙන්නනවා. අනේ දික්ටි විසුද්ධි වෙන්කල බලන්න. නාම රූප වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් සාස්වත උච්ඡේද දික්ටි වශයෙන් සාස්වත දික්ටි මම කිව්ව සාස්වත දික්ටි මම නෙමෙයි කිව්ව උච්ඡේද දික්ටි ලෝකය තියනවා කිව්වොත් ලෝකය ඇත කිව්වොත් සාස්වත දික්ටි ලෝකය නැත කිව්වොත් උච්ඡේද දික්ටි බුදුරජාණන්සේ දෙකම් ප්‍රතික්ෂේප කරන හේතුන්ගෙන් හැදුනි හේතුන්ගෙන් හැදුනි සියල්ල හේතුන්ගෙන් හටගන්නේ හේතුන්ගෙන් සකස් වෙන්නේ අන දික්ඨිය විසුද්ධි කරනවා දැකීම වඩාත්ම පිරිසිදු කරනවා නිවැරදිව දැర్శණය කරලා දෙනවා නිවැරදිව පෙන්වලා දෙනවා දික්ඨි විසුද්ධි මම කියලා මුලා වෙනා ඉන්න පුච්චලයට මගේ කියලා මුලා වෙලා ඉන්න පුච්චලයට මට අයිති කියලා මුලා වෙලා ඉන්න පුච්චලයට මගේ ආත්මය කියලා මුලා වෙලා ඉන්න පුච්චලයට ඒ රැවටීම් වලින් මිදෙන්න තමයි දික්ඨි විසුද්ධිය දේශනා කරන්නේ දිට්ඨිය සුද්ධ කරගන්න. දැකීම පිරිසිදු කරගන්න. ඒක තුන්වෙනි විසුද්ධියයි. හතරවෙනි විසුද්ධිය හේතුඵල ධර්මතාවය. හේතු ප්‍රත්‍යයෙන් සියල්ල හටගන්නේ. සියල්ල හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන්. මම එකක් ගැන විතරක් කියන මේ කාලයත් එක්ක මේ දේශනාව කරන්න බෑ මේ විසුද්ධි මාර්ගය. දැන් මේ විදර්ශනා මේක තනිකර විදර්ශනා ඥාන මේ දිට්ඨි විසුද්ධිය ඉඳලා ඇති වෙන්නේ විදර්ශනා ඥාන. හේතුඵල ධර්මතාවය. මේක අතිශය ගැඹුරුයි. දැන් අපි දන්නවා පහසෙන් තේරුම් ගන්න පුළුවන් එකක් අපේ ශරීරයේ ඇස කියන එක. ඇස කියන්නේ සුද්දාස්තික කලාපයට සතර මහා ධාතුන්ටයි. හැබැයි චිතක්ෂණ 17ක ආයශ්‍යයක් තුළ විතරයි පැවැත්ම. චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයයි පැවැත්ම. එතකොට ඒකට ප්‍රත්‍ය වෙන ධර්මයක් තියෙනවා. ප්‍රත්‍ය හා ප්‍රත්‍යෝපන්න ධර්මයන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති වුණොත් සැකය පිරිසිදුයි. එතකල් සැකයක් තියෙන්නේ. සැකය පාරිශුද්ධ පිරිසිදු කරගන්න නම් ප්‍රත්‍ය හා ප්‍රත්‍යෝපන්න ධර්මයන් දකින්න ඕනේ. ප්‍රත්‍ය කිව්වේ උපකාර ධර්මය. ප්‍රත්‍යෝපන්න කිව්වේ උපකාරයෙන් උපන් ධර්මය. ප්‍රත්‍යෝපන්න ප්‍රත්‍යයෙන් උපන්න උපකාරයෙන් උපන්න. ප්‍රත්‍ය කිව්වේ උපකාර ධර්මය. දැන් බලමු. ඇස. ප්‍රත්‍ය ධර්මයක් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ උපකාර ධර්මයක්. බාහිර රූපයක් එක්ක සම්බන්ධ වෙලා සිතක් හදන්න එයා උපකාර කරනවා. ඒ සිත හදන්න බෑ එයා උපකාර කලේ නැත්තම්. දැකීමේ සිතක් හදන්න බෑ. එහෙනම් එයා ප්‍රත්‍ය ධර්මයක්. හැබැයි එයා ප්‍රත්‍යෝපන්න ධර්මයක්. උපකාරයෙන් උපන්න ධර්මයක්. ඒ කොහොමද? ඒ අසහෙවත් ඒ සුද්ධාෂ්ටක කලාපය නිරන්තරයෙන් පවතින්නේ කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන්. ඇයි? ඇස නැමැති මේ සුද්ධාෂ්ටක කලාපයේ චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. නැති වෙනව වෙනුවට කම්ම චිත්ත ඍතු ආහාර. කර්මය ප්‍රත්‍ය වෙනවා. උපකාර කරනවා. එයින් රූප නිපදවන්ට. සිතේ ප්‍රවෘත්ති උපකාර කරන රූප සතර මහා ධාතු නිපදවන්ට. සීත උෂ්ණ උපකාර කරනවා නිපදවන්ට. ගන්න ආහාර උපකාර කරන රූප නිපදවන්නේ. එතකොට එයාලා ප්‍රත්‍යයි. ඒ ප්‍රත්‍යයෙන් උපන්න ධර්මයක් තමයි ඇස. කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් උපන්න ප්‍රත්‍යෝපන්න ධර්මයක් ඇස. හැබැයි ඒ ඇසම ප්‍රත්‍ය ධර්මයක් වෙනස්සනේ. ඒ මොකටද? බාහිර රූපයක් එක්ක සම්බන්ධ වෙලා සිතක් හදන්නේ. දැන් තේරෙනවද? මෙන්න මේව තමයි හේතුඵල කියන්නේ. එතකොට කර්මයටත් ප්‍රත්‍ය වෙන දෙයක් තියෙනවා. කම්මචිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතරත් ප්‍රත්‍යෝපන්න ධර්මයන්. එතකොට එයාලට ප්‍රත්‍ය මොකද්ද? දැන් කර්මයට ප්‍රත්‍ය අවිද්‍යාවයි තණ්හාවයි.
අවිද්‍යාවයි තණ්හාවයිින්දනේ කර්ම කරන්නේ. එහෙනම් කර්මයට ප්‍රත්‍ය. ඒතර කර්මෙන් රූප නිපදවන්න කර්මයට ප්‍රත්‍ය උනේ අවිද්‍යාවයි. අවිද්‍යාවයි තණ්හාවයි. ඒතර සිතේ ප්‍රවෘත්තියට ප්‍රත්‍ය. යා ප්‍රත්‍යෝපන්න ධර්මයක් කියා. ප්‍රත්‍ය ධර්මයක් වුණාට ඇසට එයත් ප්‍රත්‍යෝපන්න ධර්මයක්. උපකාරයෙන් උපන් ධර්මයක්. ඒ තමයි වේදනා සංඥා සංස්කාර කියන ධර්මයන් උඩ තමයි යා ඉන්නේ. ඒගොල්ලන්ගේ සහයෝගයෙන් යා ඉන්නේ. එතකොට එතනදි ප්‍රත්‍ය වෙන්නේ වේදනා සංඥා සංකාර කියන ධර්මයන් අර විඥාණයට ප්‍රත්‍යයි. සිතේ ප්‍රවෘත්තියට ප්‍රත්‍යයි. එතකොට එයා ඒ ප්‍රත්‍යෝපන්න ධර්මයක් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් නැවත ප්‍රත්‍ය ධර්මයක් වෙනවා. ඇස නැමැති රූප කලාප උපදවන්ට සිතේ ප්‍රවෘත්තිය. මේක තේරෙයිද නැහැ මේ අතිශය ගැඹුරුයි. සීත උෂ්ණ එයා ප්‍රත්‍යෝපන්න ධර්මයක්. හැබැයි ඇසට ප්‍රත්‍ය ධර්මයක්. ප්‍රත්‍යෝපන්න ධර්මයක් වෙන්නේ කොහොමද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන ප්‍රත්‍ය හතරෙන් තමයි සීත උෂ්ණ දෙක හැදුනේ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මයන් ප්‍රත්‍ය ධර්මයන් ප්‍රත්‍යෙන් උපන් ධර්මයක් තමයි සීත උෂ්ණ. එතකොට ඒගොල්ලෝ නැවත ප්‍රත්‍ය ධර්මයක් වෙනවා ඇස නැමැති රූප වලට. ආහාරයේ ප්‍රත්‍ය ධර්මයක් ඇසට. ඇස නැමැති සුද්ධාෂ්ටක කලාපයට ප්‍රත්‍ය ධර්මයක්. හැබැයි එයත් ප්‍රත්‍යෝපන්න ධර්මයක්. සතර මහා ධාතු සතර මහා ධාතුන්ට ප්‍රත්‍යයි. ආහාරයේ තියෙන සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ. එන පඨවි ආපෝ තේජෝ වායෝ තමයි ප්‍රත්‍ය වෙලා තියෙන්නේ ආහාරයට. එතකොට එතනදී ආහාරය ප්‍රත්‍යෝපන්න ධර්මයක්. ප්‍රත්‍ය ධර්මයක් ඇසට උපකාර ධර්මයක්. එතකොට ඇස ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. හැබැයි ප්‍රත්‍යයෙන් උපන් ධර්මය නැවත ප්‍රත්‍ය ධර්මයක් වෙනවා. මොකටද? බාහිර රූපයක් සම්බන්ධ කරගෙන සිතක් හදන්න. දැන් තේරෙනවද? දැන් මේ එකයි කිව්වේ. දැන් හේතුඵල සම්බන්ධයක්ද තියෙන්නේ? අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. එයත් ප්‍රත්‍යෝපන්න ධර්මයක්. තණ්හාවටත් හේතුවක් තියෙනවා. තණ්හාව ප්‍රත්‍යෝපන්න ධර්මයක් වුණාට තණ්හාවට ප්‍රත්‍ය ධර්මයක් තියෙනවා. එයාගේ ප්‍රත්‍යයෙන් තමයි තණ්හාව හටගන්නේ. වේදනා පත්‍ය තණ්හා. වේදනා ප්‍රත්‍යයෙන් වේදනාව උපකාරයෙන් තමයි තෘෂ්ණාව නැගිටින්නේ. එතකොට තෘෂ්ණාව ප්‍රත්‍යෝපන්න ධර්මයක් වේදනාවෙන් ගත්තොත්. හැබැයි තණ්හාව ප්‍රත්‍ය ධර්මයක් මොකටද? කර්මයට. දැන් තේරෙනවද? එකක් ගැනයි කිව්වේ. පැහැදිලිද? තේරුන්නේ නැද්ද? තේරුම් ගන්න අමාරුයි මේක. මෙන්න මෙතෙන් තමයි යම් කෙනෙක් සෝවන් වෙන්නේ. මේ හේතු ප්‍රත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි. සෝ පටිච්ච සමුප්පාද ධම්මේ පස්සති සෝ මං පස්සති. මගේ පටිච්ච සමුප්පාද ධර්මයේ යමෙක් දකින්නවද? ඔහුමව දකින්න. මේ පටිච්ච සමුප්පාදය පෙන්වයි. එන හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. දැන් එහෙම නෙමෙයිද සිද්ධ වෙන්නේ? ඒතර කෙනෙක්ද ඉන්නේ? පුජ්‍යලයේද ඉන්නේ? අන්න කාංකා විතරණ විසුදි. සැකයක් නැහැ. අවිශ්වාසයක් නැහැ. විමතියක් නැහැ. එයා නිවැරදිව දකිනවා හේතුඵල ධර්මතාවය. ඒතර අවිද්‍යාව ප්‍රත්‍යෝපන්න ධර්මයක්. අවිද්‍යාවට හේතු වෙන්නේ ආශ්‍රවයි. අවිද්‍යාවට හේතු වෙන්නේ ආශ්‍රවයි. ඒතර ආශ්‍රව ප්‍රත්‍ය ධර්මයක්. අවිද්‍යාව ප්‍රත්‍යෝපන්න ධර්මයක්. හැබැයි ඒ ප්‍රත්‍යෝපන්න ධර්මය ශ්‍රමේ ශ්‍රණයකින් ප්‍රත්‍ය ධර්මයක් වෙනවා. මොකටද? කර්මයට. කර්මයට ප්‍රත්‍ය ධර්මයක්. උපකාර ධර්මයක් කර්මයට. අවිද්‍යාපච්ච සංඛාරා. සංඛාර කිව්වේ කර්මවලට. කුසල කර්ම, අකුසල කර්ම. කුසල සංස්කාර, අකුසල සංස්කාර. එනම් ප්‍රත්‍යහ ප්‍රත්‍යෝපන්න ධර්මයන්ද තියෙන්නේ? කවුද ඉන්නේ එතකොට? පුච්චලේ කොයන් දෙපා පුච්චලේ තුල
මනස හිර වෙලා තියෙන තාක්කල් මේ ධර්මය අවබෝධ වෙන්නේ මේ හේතුඵල සම්බන්ධය. එහෙනම් ආශ්‍රවව ආශ්‍රවත් ප්‍රත්‍යෝපන්න ධර්මයක්. ආශ්‍රවයන්ට ප්‍රත්‍ය මොකද්ද? අවිද්‍යාව. නොදන්නාකම හින්දා තමයි ඇලෙන්නේ. අවිද්‍යාව නිසා ඇලෙන්නේ. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. කාම ආශ්‍රව. කාමයන්ට ඇලෙනවා. භව ආශ්‍රව. භවයන්ට ඇලෙනවා. දිට්ඨි ආශ්‍රව. දිට්ඨි වලට ඇලෙනවා. ඇලෙන්නේ නොදන්න හින්දා. එහෙනම් අවිද්‍යාව ප්‍රත්‍ය ධර්මයක්. ආශ්‍රව නැමැති ප්‍රත්‍යෝපන්න ධර්මයන්. ආශ්‍රව ප්‍රත්‍ය ධර්මයක්. අවිද්‍යාව නැමැති ප්‍රත්‍යෝපන්න ධර්මයට. මේ දෙක ඕනොන්ට ප්‍රත්‍යයි. එතකොට අවිද්‍යාව ප්‍රත්‍ය ධර්මයක්. සංස්කාරය නැමැති ප්‍රත්‍යෝපන්න ධර්මයට. එතකොට සංස්කාරය කියන ධර්මයන් ප්‍රත්‍යෙන් උපන් ධර්මයන් නෙමෙයිද? මොන ප්‍රත්‍යෙන්ද? අවිද්‍යාපත්‍ය සංඛාරා. අවිද්‍යාපත්‍ය සංඛාරා. සංඛාර ප්‍රත්‍ය ධර්මයක්. එතකොට ප්‍රත්‍යෙන් උපන් ධර්මය නැවත ශනේම් ප්‍රත්‍ය ධර්මයක් වෙනවා. සංඛාරපත්‍ය විඥාන. හරිද? එතකොට සංස්කාරය ප්‍රත්‍ය වේලා විඥානය ප්‍රත්‍යෝපන්න ධර්මයක් වුණාට විඥානය ශනේම් ප්‍රත්‍ය ධර්මයක්. මොකටද? නාම රූප වලට. විඥාන පත්‍ය නැ හේතුඵල නෙමෙයිද තියෙන්නේ? හේතුඵල නෙමෙයිද තියෙන්නේ? පැහැදිලිද? එදා කාංකා විතරන විසුද්ධි. මේ එකක් ගැනයි කියුවේ. මේකම විස්තර කරන්න පුළුවන් පැය ගන්න. එහෙනම් සැකයක් නැ, අවිශ්වාසයක් නැ. ප්‍රත්‍ය හා ප්‍රත්‍යෝපන්න ධර්මයන්. උපකාරය හා උපකාරයෙන් උපන්න ධර්මයන් හැර කිසි දෙයක් මේ ලෝකේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම සියල්ල හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව දේශනා කරනවා. හේතුන්ගෙන් හටගන්නේ. හේතු නැතිකොලොත් ඵලයක් නැහැ. එහෙනම් ප්‍රත්‍යයෙන් උපකාරයෙන් උපන් ධර්මය නැති කරන්න නම් උපකාර කරපු ධර්මය අයින් කරන්න වෙනවා. එතකොට අපි උපකාරයෙන් උපන්න ධර්මය විඥානය හැටියට ගත්තනම් ප්‍රතිසන්දි විඥානය හැටියට ගත්තනම් උපකාර කරපු ධර්මය අයින් කරන්න වෙනවා. ඒ සංස්කාර. හරිද? එතකොට සංස්කාර ප්‍රත්‍යෝපන්න ධර්මයක් උපකාරයෙන් උපන් ධර්මයක්. එහෙනම් ඒට උපකාර කරපු ධර්මය අයින් කරන්න වෙනවා. සංස්කාර නැමැති ඒ ධර්මතාවය අයින් කරන්න නම් ඒ ප්‍රත්‍ය ධර්මය අයින් කරන්න ඕනේ. ඒ අවිද්‍යාවයි. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ඒකට ප්‍රත්‍ය ආශ්‍රවයි. එහෙනම් ආශ්‍රව නැති කරන්න ඕනේ. තථාගතයන් වහන්සේ නැති කළේ ආශ්‍රවයි. කාම ආශ්‍රව, භව ආශ්‍රව, දිට්ඨි අවිද්‍යා ආශ්‍රව සියලු ආශ්‍රවයන් ප්‍රහීන කළා. ආශ්‍රව කෙස්තර ඥානිය. දැන් මේ කියන්නේ නාම රූප නිරෝධයක්. එහෙනම් නාම රූප නිරෝධයක් කරන්න නම් දැන් නාම රූප ප්‍රත්‍යෝපන්න ධර්මයක්. උපකාරයෙන් උපන් ධර්මයක්. ඒ කොහොමද? ඒට උපකාර කළේ ප්‍රතිසන්දි විඥානයයි. ප්‍රතිසන්දි විඥානය බැසගත්ත නිසානේ නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තේ. එතකොට ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් නෙමෙයිද? එහෙනම් ප්‍රත්‍යෝපන්න ධර්මයක් නාම රූප. එහෙනම් නාම රූප නිරෝධයක් දකින්න නම් ප්‍රත්‍ය ධර්මය හොසි කරන්න ඕනේ. ඒ කියන්නේ උපකාර කරපු ධර්මය අයින් කරන්න ඕනේ. එතකොට උපකාර කරපු ධර්මය අයින් කරන්න නම් ඊට මෙහෙන් තියෙන ධර්මය අයින් කරන්න ඕනේ. එයි විඥානි ප්‍රතිසන්දි විඥානයත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ප්‍රත්‍යෝපන්න ධර්මයක්. ඒකට ප්‍රත්‍ය සංස්කාරයි. එතකොට සංස්කාරත් ප්‍රත්‍යෝපන්න ධර්මයක්. ප්‍රත්‍ය අවිද්‍යාවයි. අවිද්‍යාවත් ප්‍රත්‍යෝපන්න ධර්මයක්. ඒකට ප්‍රත්‍ය ආශ්‍රවයි. ආශ්‍රව කියන්නේ චන්ද්‍රාගේ හේවත් තණ්හාවයි. සමුදාරි සත්‍ය. එහෙනම් එතකොට නැති කරන්න ඕනේ තෘෂ්ණාව හේවත් චන්ද්‍රාගයයි. අන්න සිතේ ඇති වෙන චන්ද්‍රාගය අයින් කරන්න. ඒක මූල ධර්මතාවයයි. චන්ද්‍රාගය. එතකොට චන්ද්‍රාගයත් ප්‍රත්‍යෙන් උපන් ධර්මයක්. ඒකට මොකද්ද ප්‍රත්‍ය? අවිද්‍යාවයි. අයන ওই දෙක එකට නැති වෙන්නේ. චන්ද්‍රාගය චුට්ටක් හරි තියෙනවනම් එයට අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව චුට්ටක් හරි තියෙන්නේ චන්ද්‍රාගේ හින්දාමයි. ඒ කියන්නේ තෘෂ්ණාව හින්දාමයි. එහෙනම් ඔවුන් දෙන්න ඕනෝන්ට ප්‍රත්‍යද? දැන් ප්‍රත්‍ය හා ප්‍රත්‍යෝපන්න ධර්මයන් දැක්කද?
එතකොට ප්‍රත්‍ය ධර්මය උපකාර ධර්මය අයින් කරන්න ඕනේද? අයින් කරන්න ඕනේ. එතකොට උපකාරයෙන් උපන්න ධර්මයට පැවැත්මක් නේ. උපකාර ධර්මයේ උපකාර කරන තාක්කල් උපකාරයෙන් උපන්න ධර්මයට පැවැත්මක් තියෙනවා. දැන් ඇස උපකාරයෙන් උපන්න ධර්මයක්. හැබැයි ඒක ආයි ප්‍රත්‍ය ධර්මයක්. උපකාර ධර්මයක් බාහිර රූපයක් ආශ්‍රය කරගෙන සිතක් හැදුවා. එතන ඉඳලා ප්‍රවෘත්තිය තියෙන්නේ. වේ විඥාණය අරමුණ දැනගත්තා. කර්ණ තුන එකතු කළේ ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳිනවා, විඳිනවද ඇලෙනවා, ඇලෙනවද තදින් ගන්නවා, තදින් ගන්නවද ඒ කියන්නේ උපාදානය. උපාදානය නිසා කර්ම භවය, කර්ම භවය නිසා උප්පත්ති භවය, උප්පත්ති භවය නිසා ජාතිය, ජාතිය නිසා ජරා. එහෙනම් ප්‍රත්‍ය ධර්මය අයින් කරන්න ඕනි. ඒ චන්දරාගේවත් තෘෂ්ණාවයි. තේරුණාද? පැහැදිලිද? ඒකාංකා විචන්න විසුද්ධි. මාර්ග ඒතොර නාම රූප නිරෝධයක් ගැන අහන්නේ. ඒතොර නාම රූප නිරෝධ කියන්නේ නිවන. ඒතොර නාම රූප දෙකේ ක්‍රියාවක් නැති තැන නිවන. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් නැති තැන නිවන. ස්කන්ධ ධාතු ආයතනවල ක්‍රියාවක් නැති තැන නිවන. එතනයි නිවන. ඒතොර නාම රූප දෙකේම නිරෝධයයි. ඒතොර නාම රූප දෙකේ නිරෝධය අපි ගත්තේ කොහොමද? විදර්ශනා ප්‍රඥාවෙන්. විදර්ශනා කරලා අපි අවබෝධ කරගත්තේ නාම රූප දෙකේ නිරෝධය. ඒතොර නාම රූප දෙකේ නිරෝධය නිරෝධ කරන්න නම් ඊට මෙහෙන් තියෙන. ඒතොර ඒක ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට දැකලා ප්‍රත්‍ය ධර්මයේ අයින් කරනවා. උපකාර කරපු ධර්මයේ. ඒ ධර්මයේ උපකාරයෙන් උපන්න ධර්මයක් හැටියට දැකලා ඒකට උපකාර කරපු ධර්මයේ අයින් කරනවා. ඒ අයින් කරගෙන ගියාම අවසානයේ අයින් කරන්න වෙන්නේ චන්දරාගයයි. ආශ්‍රවයි. චන්දරාගයයි. ඒ කියන්නේ තණ්හාවයි. තණ්හාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේක සමුදාරි සත්‍යයි. හේතුවයි. ප්‍රධාන හේතුවයි. එහෙනම් ප්‍රධාන හේතුව අයින් කරනවා. එතකොට නාම රූප නිරෝධයක් දකින්න පුළුවන්. ඔව්. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී දේගාට තියෙන මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. මේකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. දැන් මේ ප්‍රත්‍යහා ප්‍රත්‍යෝපන්න ධර්මයන්ගේ කාලය අපි බැලුවොත් අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය හොඳට පේනවා. ඇයි? නාමයේ ස්ථාවර චිත්තක්ෂණයයි. රූපයේ ස්ථාවර චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17 තුළ මේ විශ්වයේ තියෙන සියලුම රූප ඇති වෙලා නැති වෙනවා. උදේවැය. ඒ 17නොත් එකයි සිතේ ආයස එක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. ඒ ඇතිව නැති වෙන බව අවබෝධ වුණාද? අනිත්‍ය දකිනවා. ඒ ඇති වෙන ක්ෂණේ නැති වෙනවානේ. ඇති වෙන්නේ හේතුන්ගේ. අර ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. ඒතර හටගන්න හේතුවක් ඕනි. හැබැයි නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හටගන්න ක්ෂණේ නැති වෙනවා. දැන් බලන්නකො අපි එතකොට කාට දැලුම් කරන්නේ? මොනවට දැලුම් කරන්නේ? පුජ්‍යලයකට තියනවාද අපිට දැන් ඇලුම් කරන්න පුජ්‍යලයක් ඉන්නවද? කෙනෙක් ඉන්නවද අපිට ඇලුම් කරන්න? එහෙනම් යම් දේවල් ද්‍රව්‍යයන් තියනවද? ඒ සියලුම ද්‍රව්‍යයන් චිදක්ෂණ 17කින් ඇති වෙලා නැති වෙනවා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මග නොමැද ඥාන නුවණින් දර්ශනය දකිනම විසුද්ධි පිරිසිදු මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි. එදෙනින් එහාට තියෙන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි. එතෙන්දී නවමහ විදර්ශනා කියලා ඥාන නමයක් එනවා. එතෙනින් එහාට තියෙන ඥාන දර්ශන විසුද්ධිය සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් සතර මාර්ග සතර ඵල. ඒ කොහෙද තියෙන්නේ? වෙන ශාසනයක තියෙනවද? වෙන ආගමක, වෙන දර්ශනයක? එහෙනම් පැවැත්ම හොඳයිද? සියලුම ආගම් මතවාද දිට්ටි ඒ පිළිපැදීම් පැවැත්ම හොඳයි කියයි. මේ භවයේ විතරයි පැවැත්ම කියයි. භවයෙන් භවයට යන පැවැත්මක් තියෙනවා කියලා ගනි. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. දුකක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා. මන් නැති කිරීමක් හා නැති කිරීමේ මගක් දේශනා කරනවා. ලෝකයේ හැමදාම තියෙන දුක හා දුකට හේතුව.
බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා දුක්ඛ නිරෝධය හා ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි විවෘත කරන්නේ. ඒ නිවන හා නිවනට මගයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. නිරෝධේ කිවේ නිවනයි. එහෙනම් නාම රූප නිරෝධයෙන් නැවත හටගන්නේ නැත්නම් නාම රූප දෙක එතනින් සියලු දුක් ඉවරයි. එතන ජාතියක් නැහැ, එතන ජරාවක් නැහැ, එතන ව්‍යාධියක් නැහැ, එතන මරණයක් නැහැ, එතන ශෝකයක් නැහැ, කනගාටුවක් නැහැ, හැඬීමක් නැහැ, වැළපීමක් නැහැ, කායික දුක් නැහැ, මානසික දුම්නස් නැහැ, ප්‍රිය පුච්චලයන්ගෙන් වෙන්වීම නැහැ, අප්‍රිය පුච්චලයන් එක්ක එකතු වීමක් නැහැ, කැමති දේ නොලැබීමුත් නැහැ, අකමැති දේවල් ලැබෙන්නෙත් නැහැ, කිසිම දෙයක් නැහැ. නිවුණා. නිවෙන්නේ නාම රූප දෙකක් ඈ. හොඳට මතක තියාගන්න. ප්‍රත්‍ය හා ප්‍රත්‍යෝපන්න ධර්මයන් ප්‍රත්‍ය අයින් කරනවා අපි. උපකාර කරන ධර්ම අයින් කරනවා. එතකොට නාම රූප නිරෝධයි. දෙකේම නොපවැත්ම නිවනයි. ධර්ම දේශනාව අවසන් කරනවා. පැහැදිලිද? ගැඹුරු ධර්මයක් දේශනා කරේ. අත්‍යවශ්‍ය ගැඹුරුයි. හොඳට හිතන්න වෙනවා. නැවත නැවත දාගෙන බලන්න වෙනවා. කල්පනා කරන්න වෙනවා. තේරුම් ගන්න පුළුවන්. ප්‍රත්‍ය හා ප්‍රත්‍යෝපන්න ධර්මයන්. සෝ ධම්මං පස්සති සෝමං පස්සති සෝ පටිච්ච සමුප්පාද ධම්මේ පස්සති සෝමං පස්සති. මාව දකින්න ඕන නම් මන ධර්මයේද ඔය හේතුඵල ධර්මතාවය දකින්න. පටිච්ච සමුප්පාද ධර්මය දකින්න කිව්වා. එහෙනම් බුදුරජාන් වහන්සේ දකින්න පුළුවන් නේ? හා ධර්මය දකින්න. හොඳයි. දායකත්වයෙන් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දන්නු ලබන්නේ සුභ සාධක මාවතාර වල පන්නි පිටියේ පදිංචි ආරෙන් බණ්ඩාරනායක මහතා එම මෙති මහත්මිය දියණිය සහපතුණුවන් විසින් අරමුණ මීට වසර 31කට පෙර හදිසි අනතුරකින් පරලොව සැපත් එච්.එම්.ඒ. මෙනික්කාමි ආදරණීය මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. එතුමියගේ පරලොව ජීවිතය සුගතිගාමි වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, වහ වහ උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආර්.එම්. බණ්ඩාරනායක මහතාගේ පරලොව සැපත් පියාණන් වන ආර්.එම්. හේරත් බණ්ඩා මහතාටත් එම මැතිණියගේ දෙමව්පියන් වන පරලොව සැපත් එස්.ඒ. සියාතු බණ්ඩා පියාණන්ටත් යූ.වී. කරුණාවති මෑණියන්ටත් මෙම පින් අනුමෝදන් වී සසල දුක් කෙලවර වේවා. ආර්.එම්. බණ්ඩාරනායක මහතාගේ සහ මෙම මැතිණියගේ පරලොව සැපත් සහෝදර සහෝදරයන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. දායකත්වයේ දරුව මෙම දෙපළගේ සුජීවත්ව සිටින සියලුම සහෝදර සහෝදරයන් ඇතුළු ඥාති මිත්‍රාදීන්ටත් මෙම ධර්ම දේශනය ශ්‍රවණය කර සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. ධර්ම මාර්ගය පූර්ණේ වේවා ප්‍රාර්ථනාවන්. එනම් මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඒ නම් සඳහන් කළ නොකළ යම් තාක් ඥාතියද්ද මේ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනා නමින් පරලෝක සපත් යම් ඥාතියද්ද සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාතාවන් කියන්නේ. දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් මිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. ඒ වගේම දායකත්වයේ දරුව දෙපළගේ සුජීවත්ව සිටින සියලුම සහෝදර සහෝදරයන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ටත් මම ධර්ම දේශනය ශ්‍රවණය කර සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනය දීර්ඝායු සම්පස්සල සේවා. ධර්ම මාර්ගයම පූර්ණේ වේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න සෑම දිනාටම ආශිර්වාද කරනවා.
अभिवादन सीलिस निच्चांगवत्तापचायिनो चत्तारो धम्मा वड्डन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्तिमेवत अतो निब्बान संपत्ति इमिनाते समिच्छतु।